නිසා අපිට හදිස්සිය යන්න වෙලා තියෙන ඒ පිළිබඳ ඉස්සල්ලාම සමාවය දෙනවා. මම හිතනවා මෙතන ලංකාවට කීර්තියක් ගෙන දීපු විශාල පීඩක ක්‍රීඩකවන් ඉන්නවා. ඒ වගේම ලංකාවේ ක්‍රීඩාවට පරිපාලන සම්බන්ධව බොහෝ මහත්තුන්ගේ සිල්ලාන්ගේ අවස්ථාවට සම්බන්ධ වෙලා ක්‍රීඩාවේ අනාගතය පිළිබඳ කරන මේ සාකච්ඡාවට අද ආරම්භයේ පිළිබඳ මම හිතනවා අපි දීර්ඝ කාලයක් මේ ශිෂ්‍යගත කණ්ඩායම විවිධ සාකච්ඡා කරලා අද අපි වැඩපිළිවෙළ ඉදිරිපත් කරනවා. ඒ වැඩපිළිවෙළ ඕගොල්ලෝ විසින් සම්පාදනය කරන වැඩපිළිවෙළක්. ඒ අපිට ප්‍රවේ තිබෙන්නේ ඔබ යෝජනා කරන වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීම ඒ පිළිබඳව වගකීම් ගන්න අපි ක්‍රියාත්මක කරනවා. ආකාර දෙකකින් මේ එකක් තමයි අපිට ජාත්‍යන්තර කීර්තියක් ලබා ගැනීම සඳහා පදක්කම් ලබා ගැනීම ආරම්භය. හැබැයි ඒ වගේම අපිට ප්‍රවේශන නිරෝධ සම්පන්න ජීවිතයක් ලබා ගැනීම සඳහා ක්‍රීඩාවේ වැදගත් වෙනවා. මට හිතෙන්නේ අපේ රටේ අර කියන්නේ සාමාන්‍ය ගත්තු ක්‍රීඩා සංස්කෘතියක් තියෙනවා. මම හිතන්නේ අපේ රටේ ක්‍රීඩා සංස්කෘතියක් තියෙනවා. ඒ නිසා සිද්ධ වෙච්ච දේ තමයි අපි විධිමත් ජයග්‍රහණක් අත්කරගෙන කණ්ඩායමක් නෙවෙයි මොකක් හරි විධිමත් වැඩසටහනකින් අපිට ජයග්‍රහණ ගේනව නෙවෙයි අහම්බෙන් සුසංකිතා මතුවේ උඩයක් ඇතකටම කියන මොකද ආයේ වසර ගණනාවක් අපිට ලැබුණා 96 ලෝක පුසලා ගන්න ආයේ කිට්ටුවක් එන්න ලැබුණා. ඒකෙන් මොකද්ද මම හිතන්නේ අපි අර සිස්ටම් එකක් ඇතුලේ නෙවෙයි මේ ජයග්‍රහණ ගන්න ඒ මොහොතේ තියෙන විශේෂතාව මත තමයි මේ ජයග්‍රහණ ගන්න. නැත්තම් කුසුමාලි සහෝදරිය ඒ පදක්කම් ජයග්‍රහණ ලබා ගත්තට පස්සෙ නැවත ඒ ශිෂ්‍යත්වයෙන් මත වෙන්න ඕන මේගොල්ලෝ සිස්ටම් එකක් ඇතුළේ ඉන්න ගියුනේ. එනිසා අපේ ප්‍රධාන ප්‍රශ්න තමයි අපේ මේ පදක්කම් අරන් තියෙන අය ජාත්‍ය ශූරයින් එහෙම නැත්තම් ඔලිම්පික් වල සහභාගී වූ අය එහෙම නැත්තම් කොමන්වෙල්ත් වල පදක්කම් ගත්ත අය ඔක්කොම බැලුවොත් අර හොඳ වැඩපිළිවෙලක් ඇතුළේ මත වෙන අයට වඩා ඒගොල්ලන්ගේම තියෙන විශේෂය එයාටම අහුවෙන කවුරුත් පුහුණු කරු. එයාගේම තියෙන උනන්දුව මත තමයි මේ ජයග්‍රහණ ගන්න. ඒ නිසා අපි හිතනවා අපිට අවශ්‍යයි සිස්ටම් එකක් ඇතුළේ කොහොමද? ඒකට අර්ධ කෙනෙක් පදක්කම ගන්න එයා ගියාම තව කෙනෙක් එතන ගොඩනගින්න. ඒක මම හිතන්නේ අපි පදනම තියෙන්නේ කොන්න උතන. ඒක බුද්ධ කලා නිසා තැන තැනම අපි වෙනවා මේ මොකට මොකක් හරි විධිමත් ක්‍රමයක් ඇතුළේ මත වෙන්න ඕන. ඒක තමයි අපේ වැඩ පිළිල ආරම්භ බවට පත් වෙනවා. පදක්කම් හඹාගෙන යාමම නෙවෙයි ඇත්තටම නිරෝගී සම්පන්න ජීවිතයක් වෙනුවෙන් අපි කොහොමද මේක කල්ට් එකක් බවට පත් කරන්නේ. දැන් ඕගොල්ලෝ දන්නවා යුරෝපේ රටවල කල්ට් එක. ඒගොල්ලෝ මෙහාම බයිසිකල් පදින්න යනවා. ඒක සංස්කෘතිය බවට පත් කරන මේක අත්තරින්නේ. හැබැයි අපේ සංස්කෘතිය බවට පත්ලා නැහැ ක්‍රීඩාව. ඒක නිකන්මර ආර්ථික වටිනාකම් වලින් විතරක් මන්නේ පුදුලා තියෙනවා. ඒ නිසා සාමාන්‍ය දරුවෝ සෙල්ලම් කරොත් අම්ම කියන්නේ සෙල්ලම් කරලා කණ්ඩා හම්බෙන්නේ නැහැ කියලා. බෝල ගහලා කණ්ඩා හම්බෙන්නේ. මේ වගේ තැනකට මම හිතන්නේ අපි මේ ක්‍රීඩාව පිළිබඳ දෙන ආකල්ප දෙක වැටලා තියෙනවා. ඒ නිසා රැකියාවකට යන පදක්කම හඹාගෙන යන තැනින් ඔබට ගිහිල්ලා ක්‍රීඩා සංස්කෘතියක් නිර්මාණය කිරීම අපි අපේක්ෂාව වලට පත්ලා තිබෙනවා. ඉතින් ඒකේ නියම කාර්යයක් දේශපාලන ව්‍යාපාරයකට අපි සහාය දෙන්න උනන්දු කරන්න ඕගොල්ලෝ වැඩි අපිට කරලා දෙන්න. මේක තමයි මගේ තියෙන ඉල්ලීම. එහෙනම් බොහොම ස්තුතියි හැමදෙනාටම. Thank you.